දැන් අපි සර්වපාක්ෂික අන්වේ ආරම්භයේ සනිටුහන් කළා කියලා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් කළා තියෙනවා. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළා තිබෙනවා. පොදුජන එක්සත් පෙරමුණ හා අනිත් පක්ෂවලට ඒ අදාළ දේශපාලන බලධාරීන් විසින් සාකච්ඡාව ආරම්භ කරලා තියෙනවා. මං හිතන්නේ වැඩි වශයෙන් ජනාධිපතිතුමා තමයි ඒ සාකච්ඡා මෙහෙයවීම කරන්නේ. අනිත් අයටත් ආරාධනය කරලා තිබෙනවා මේ ජාතික වශයෙන් ඇති වෙලා තියෙන අර්බුදයේ තුල ආර්ථික විශේෂයෙන් ආර්ථික අර්බුදයට සර්වපාක්ෂික එකඟතාවයක් අවශ්‍ය වෙනවා. ඒක නැතුව අපිට මේ පිළිබඳ ක්‍රියා කරන්න බෑ. දැන් අපි ওই දුම්රියේ කිව්ව එක උදාහරණයක්. ඒ වගේ තමයි අනිත් සියලුම දේවල එදිනෙදා ප්‍රායෝගිකව පිළිතුරක් අවශ්‍ය වෙන ගැටලු තියෙනවා. උදාහරණයක් ලෙස රජයේ ආදායම තියෙන්නේ කෝටි 400 නම් දවසක කෝටි 10 නම් වියදම හැම දවසකටම කෝටි 600ක් ණයට ගන්න ඕන නම් ආණ්ඩුව කාගේ තිබුණත් ඒ ගැනීම පිළිබඳ කොහොමද කටයුතු කරන්නේ කියන එක පිළිබඳ රාජ්‍ය මූල්‍ය පිළිබඳ එකඟතාවයක් තිබෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේ අනිත් සියලු දේ ගැන එහෙම තියෙනවා නම් රටට හොඳ නිසා ඒ පිළිබඳ උනන්දු වෙනවා. තාම ඒ සාකච්ඡා මට්ටමේ තියෙන්නේ අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් කියලා පත් කරලා තියෙන්නේ. දැනට 18 දෙනයි කැබිනට් මණ්ඩලේ මේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහා තමයි ඒ පත්.